ඇත්තටම ගත්තොත් දැන් මුලින්ම ආව එක්කෙනයි දෙන්නයි පළවෙනි සීය වාර්තා වෙන පොඩි කෙටි බොහොම ගොඩ කාලයක් ගියා. එතකොට දැන් ඕක එන්න නඩු වෙලා දැන් අද දවසට මේ මීට සතියකට විතර කලින් තිබුණේ 200ක් 300ක් වගේ. දැන් ඒක 400 වුණා. දැන් මම ගිය සතිය බලද්දි ගිය සිකුරාද බලද්දි 870යි දවසක දෛනික සාමාන්‍ය වෙන්නේ. ඒක මේක අපි විශ්වාස අපේ ආයුර්වේද වෛද්‍ය මූලධර්ම අනුවත් අපේ ශරීර ශක්තිය දුර්වල වෙනවා අප්‍රේල් මාර්තු වගේ වෙද්දී. එතකොට මේක අපි විශ්වාස කරන්නේ ආයුර්වේද වෛද්‍යානුකූලවත් මේ ඇති වෙන සංඛ්‍යාලේඛන පෝකාස් කරත් පුරෝකථනයක් කරලා ගත්තත් මාර්තු අප්‍රේල් වගේ වෙද්දී මේක සාමාන්‍ය 1000කට ආසන්න වෙන්න ඉඩ තියෙනවා. මම අතුරු ප්‍රශ්නයක් සහ මේ වැඩසටහන බලන අයටගේ දැනුමට වැදගත් වෙයි කියලා ඉතින් ප්‍රශ්නයක් අහන්නේ. ඔබතුමා කිව්වා අප්‍රේල් මාර්තු අප්‍රේල් වෙනකොට අපේ ශරීරයේ මේ ශක්තිය දුර්වල වෙනවා. ඔව්. මොකක්ද ඒකේ? ඒ අපේ ආයුර්වේද මූලධර්ම වල තියෙන මේ හැඳින්වීම. ඒක සාමාන්‍ය සමාජයට කිව්වට ඒක අපේ ඉන්දියාවේ මේක බොහොම පැහැදිලි ඍතු භේදයක් තියෙන රටවල්. ඒකට අපිත් සාමාන්‍යයෙන් ඒ කාලේ ගත්ත ඔයාලට අත්දැකීමෙන් ඇති අවුරුද්දට පළහට ගැනීම වෙලා එතකොට අපේ වාතපිත්ත කප කියන දෝෂයන් සංචය වෙනවා වැඩි. හරිද? ඒකත් එක්ක රෝගාබාධ වලට ගොදුරු වීම වාත ඒ කියන්නේ ත්‍රිදෝෂ කෝප වීම සිද්ධ වෙනවා. එක් එක් දෝෂයන් කෝප වෙනවා එක එක ඍතුවලදී. ඔය කියන මූලධර්මය තමයි අපේ ඒක. නමුත් දැන් ඒක අපිට සාර්ථක පැහැදිලිව පේනවා. සාමාන්‍යයෙන් අපිත් දන්නවා දැන් සීතල කාලය වෙනකොට අපේ වයසක අය ගොඩක් මැරෙනවා ඒ දවස්වල. ගමක කොඩියක් දැම්මම සීතල කාලෙද ආයේ ඒක දෙසැම්බර් නොවැම්බර් දෙසැම්බර් කියන්නේ මළගෙවල් වැඩි වයසක අයගේ අපේ. මේක අපි අත්දැකීමෙන් දැන් ඒ වගේම තමයි මේ කාලෙත්. ඒකට ওই කාලෙ වෙද්දි මම හිතන්නේ දැන් එන සංඛ්‍යාලේඛනත් පුරෝකථනය කළ බැලුවම 1000 පණී ওই කාලෙ වෙද්දි. ඒකට අපිට අපේ සෞඛ්‍ය අංශ විදියට මම හිතන්නේ ආණ්ඩුව විදියට සහ සෞඛ්‍ය අංශ විදියට මේක සැලසුම් කරන්න ඕන. ඔබ කියන්නේ දැන් ඔබ කියන පුරෝකථනයක්. ඒ කියන්නේ අනිවාර්යෙන් සැලකිල්ලට ගත යුතු කාරණයක්. ඔව්. මාර්තු අප්‍රේල් කියන්නේ ලංකාවේ ජනතාවගේ ශරීර සෞඛ්‍ය තර්ජනයට ලක් වෙන්න පුළුවන් කාලයක්. මම ආයුර්වේද මතානුකූලව කිව්වේ. නමුත් ඒ නැතත් දැන් මේ එන සංඛ්‍යාලේඛන අනුව සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක තමයි දැන් මේ අනිත් පැත්තෙන් කොරෝනා වසංගතයේ සමාජයට පැතිරෙමින් තියෙනවා. පැතිරීම වැඩි වෙලා තියෙනවා. මේ දෙකම එකතු වුණාට පස්සේ බීඑස්එන්ඒ වැඩි වෙන්න පුළුවන්. ඒක මේ හානි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම කියන්නේ දැන් මේ 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 සීතල කාලේ යනවා. ඒතකොට මේකත් එක්ක අපි කියන්නේ දැන්ට පෙන්වන සංඛ්‍යාලේඛනත් එක්ක මේක වැඩි වෙන්න පුළුවන්. මේක තව ප්‍රතිවේදකරණය වෙලා ඉන්නවා. විදේශ රටවලින් වෙන වෙන ප්‍රවේදත් එනවා. ඒතකොට මේක කළමනාකරණය කරන්න අර බෙදීම් අර මුලින් සඳහන් කර බෙදීම් පැත්තකින් තියලා සියලු දෙනාගේ දායකත්වය මේකට ගන්නවා.